सोमदास महता सह इम महात्म्य पौले दोदर पेन्मत्स समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता सुविशुद्ध सीलेषु सिन्धूपमस्स समाधि धम्मेषु पठमी समस्स अनंत ज्ञानेषु गगनूपमस्स नमामि शिरसा श्री गौतमस्स पिरिसिदु सिल्कंद समुदुर सेमा निसाल समाधिय निहिकत सेमा अनंत ज्ञानय आहसक सेमा सिरिपा अभियस पिनिपा वेवा मोहंधकारेषु सूर्योपमस्स संसार सोतेषु सेतुपमस्स दोषप्रवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्मामतस्स मोहंदुर सिंदलन लाहिरु सेमा ससर दियंद मेद पहुरक सेमा केलेसन किलुटु हल वैसक सेमा सब हम रुवनत पिनिपा वेवा पटिपत्ति सारेषु सम्माटितस् उद्भूत मंगेषु यानागतस् कुशलेषु धम्मेषु खेतोपमस् नमामि शिरसा सुगतो रसस् पिलिवेत् सर्वै सुवन्दक् सेमा दम रस दन वाई मिहिरक् सेमा पिन गंग गलना निम्नय सेमा महासंग रुवनत पिनिपा वेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पानं हानि नच दिन्न मादिये मुसान भासे
नच मज पोषिया अब्रह्मचारिया विरमियु मेथुना रतिन भुंजय विकाल भोजनं मालं धारे नच गंधमाचरे मंचे छमायंच सयेथ संथते एतं हि अत्थंगिक माहु पोषथं बुद्धेन दुःखंत गुना प्रकाशितं चंदोच सूर्योच उभो सुदस्ना ओभासयं अनुपरियन्ति यावता तमोनुदाते पन अंतलिखगा नभे पभासन्ति दिशा विरोचना एतस्मिं यं विञ्जति अंतरे धनं मुत्तामणि वेलुर्यंच भद्रकं सिंगी सुवर्णं अथवापि कंचनं यंजात रूपं हतकंति उच्चति अत्थंगुपेतस्स उपोषथस्स कलंपिते नानुभवन्ति सोलसिं चंदप्पभातार गनाच सब्बे तस्माहि नारीच नरोच सीलवा अत्थंगुपेतं उपवस्सुपोषथं पुञ्ञानि कत्वान सुखुद्रयानि अनिंदिता सग्गमुपिन्ति धानन्ति। अति पूजनीय महासंगरत्नयेन अवसराये अद दिन में उत्तम धर्मदेशनाब बौद्ध्या रूपवाहिनी ओस्से विकासे क्रीम पिनिस दायकत्वे दरान्ने पंबहिन्न बेलिहुल्लो पदिंचि जे आर सोमदास ए पिंवत उपासक महात्मा अतुलु එම මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් බොහෝ කලකපතන් තිබ බලාපොරොත්තුවක් අපටත් ආරාධනා කළා ස්වාමීනි ධර්ම දානයක් ලබා දෙන්නට ඕන ඒ සඳහා අවසර ලබා දෙන්නට කියලා. ඉතින් මේ උතුම් ධර්ම දානමේ පින්කම ඒ පින්වත් උපාසක මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් भवगिमन दुरुकर गणीम पिनिसम हेतु वेवाय मम आशीर्वाद करलवा अपि हम दिनागे एकम पीत एकम पिलिसारन तुन लोक अग्निनु भाग्यवत्तो बुद्रजानन वहांसे सम्मत वसे नव वर्षयक आरंभ वन ए उतुम पुन्पहो दवसे मि वर्षे पलमु पुन्पहो दवसे සුදු සුදු වතින් ගත සරසාගෙන උපෝසත සීලයක් සමාදන් වූ මේ පින්වත් පිරිස උදෙසා අද කෙරෙන මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ උපෝසත සීලය කොහොමද සීලානුසති භාවනාවක් වන ආකාරයෙන් අනුස්මරණය කරන්නේ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් බදාළ උතුම් ධර්ම පරයායක් ඇසුරින් කියා දෙන්නට මෙතන ඉන්න මේ බොහෝ පින්වත් පිරිස වගේම දිනෝ දාහක් දින අද වගේ දවසක සුදෝ සුදු වතින් ගත සරසාගෙන පහන් සදැහැති හැඟුම් හදවතේ පුබුදුවාගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියස මලින් පහනින් සුවඳින් පූජා කරලා දන මඩුළු බිම ඔබා නමස්කාර කරලා සූදානමින් බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් උපෝසත සීලය සමාදම් වෙලා ආරක්ෂා කරනවා ජීවිතයකට කලාතුරකින් හිමිවන මේ වාසනාවේ මහිමය බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්න හැර ලෝකෙ වෙන කවුරුවත් මේ උතුම් දහම තෝරා දෙන්නට සමත් වන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාරනම චතුන්නම් භික්කමේ ධම්මානම් නත්ති කෝචි පාටි භෝගෝ කියලා. මහණනි ධර්මතා හතරක් තියෙනවා මේ ලෝකේ. ඒ ධර්මතා හතරට එපවන කෙනෙක් පොරොන්දු වන කෙනෙක් නෑ ලෝකේ. මොනවද මේ ධර්මතා හතර? ජරා ධම්මං මා ජීරීති. දිරණ මැරෙන දිරණ ස්වභාවයෙන් යුක්ත
මේ ධර්මතා නොදිරා පවතිවා කියලා අපවෙන කෙනෙක් පොරොන්දු වෙන කෙනෙක් නොදිරවා පවත්වන්නට පුළුවන් සමතෙක් జగතෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ නැහැ කියලා දේශනා කරනවා ඔබත් මගේ ජීවිතේ ජරා ධර්මයක් කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ මොහොතින් මොහොත ජරාවටපත් වෙනවා දිරා යනවා එනිසා මෙවන් ශරීරයක් නොදිරා පවතිවා කියලා ලෝකේ කාටවත් ප්‍රකාශ කරලා විනයම් හයියකින් බලයකින් පුළුවන් කාර්කමකින් නවත්තන්නට බෑ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අභ්‍යාධි ධම්මං මා භ්‍යාදීති ලෙඩබෙන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරයේ මේ ජීවිතයේ සේ ලෙඩ නොවි පවතිවා කියනකට අපකාරයේ පොරොන්දු දෙන කෙනෙක් මම කරන්නම් කියලා ඉදිරිපත් වන කෙනෙක් මේ මුළු තුන් ලෝකයේ මේ සක්වල පිටසක්වල කිසිම තැනක මුණ ගැසෙන්නේ නැහැ ව්‍යාධියට මේ හැම ಜಾති ධර්මයක්ම යටත් වෙනවා ජරාවට මේ හැම ಜಾති ධර්මයක්ම යටත් වෙනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන මරණ ධම්මම්මා මීඉති මරණ ස්වභාවයෙන් යුක්තදී නොමරි පවතිවා කියලා අපවන කෙනෙක් පොරොන්දු වන කෙනෙක් මේ ලෝකයේ ඇත්තේ නැහැ ඔබත් මගේත් මේ ජීවිතය කියන්නේ ಜಾති ධර්මයක් ව්‍යාධි ධර්මයක් ජරා ධර්මයක් මරණ ධර්මයක් ඊළඟට සල් ධම්මවල විපාකය මා වෙත නොපැමිණේවා මට මේ පව්පල දෙන්නට එපා කියලා වළක්වන්න පුළුවන් සමතෙක් జగතෙක් ලෝකයක් තෙමයි මේ කරුණු හතරට අපවන කෙනෙක් මේ මිහි මණ්ඩලේ නැ දෙවියන් සහිත බඹුන් මරුන් සහිත ලෝකේ එහෙම කෙනෙක් ඇත්තේ නැ එහෙනම් ඔබද මාද මේ ධර්ම හතරෙන් යුක්තව ජීවත් වන පිරිසක් මිනිස් ලෝකේ ඉන්න අපි හැම දෙනාම ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම කියන මේ කාරණාවලට අයිති වෙනවා අපේ ජීවිතේ කුමක් නැවුවොත් ජරා ධර්මයක් කියලා කිව යුතුයි ව්‍යාධි ධර්මයක් කියලා කිව යුතුයි මරණ ධර්මයක් කියලා කිව යුතුයි එනිසා ඒ ජරාව ව්‍යාධිය මරණය මත පිහිටා අපි ජීවත් වෙන උත්සාහවත් වෙනවා හෙට දවසක් ගැන බලාපොරොත්තු වෙනවා නොවින්දි සැප විඳින්නට බලාපොරොත්තු වෙනවා නොලැබූ සුව ලබන්නට බලාපොරොත්තු වෙනවා නොදුට රූප දකින්නට නොවැසූ ශබ්ද අසන්නට නොමිඳ රස විඳින්නට බලාපොරොත්තු වෙනවා මේ දේවල් බොහොම සිහිනයක් වගේ කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සුපින කූපමා කාම මේ කාමයෝ හරියට සිහිනයක් වගේ කාමයන්හි මුසපත් වෙලා ගත කරන ජීවිතයේ කලාතුරකින් නමුත් මෙබඳු උපෝසත දවසක පිරිපුන් උපෝසත සීලයක් ආරක්ෂා කරලා ජීවිතයට මහ පිනක් එකතු වන ආකාරයෙන් ජීවිතය හසුරුවා ගන්න ලැබෙනවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒක කෙනෙකුගේ ජීවිතයේ හිමිවන අසිරිමත් අවස්ථාවක් කියලා ආශ්චර්යමත් අවස්ථාවක්. ඉතින් එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සීල ප්‍රතිපදාවේ වටිනාකම මේ උතුම් ධර්ම මාර්ගයේ වටිනාකම ශ්‍රී සද්ධර්මයේ නැමත නැමත ශ්‍රවණය කිරීමේ වටිනාකම තෝරා පහදා දුන්නේ. ඔබේ ජීවිතයට මේ ආශිර්වාදය ලැබුණේම ඔබ පෙර කල පින් නැතිව මේ මිනිස් ලෝකයට ආපු නිසා. අද වන් දවසක මෙවන් උපෝසත දිනයක මෙවන් පින්බිමක දහමින් සැනසීමේ වරප්‍රසාදය හැමෝටම හිමිවන්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුට තමයි මේ අවස්ථාව හිමිවෙන්නේ. දස දහසක් දෙනා අතරින් කෙනෙකුටයි තමන්ගේ ජීවිතයේ සීලය නම් වූ ආභරණෙන් අලංකාර කරගන්න ලැබෙන්නේ. අද දවසේ මෙතන ඉන්න හැම කෙනෙක්ම වගේ කනකර ආභරණ ගලවලා තියලා වලලු මාල මුදු ගලවලා තියලා ආභරණ ආයත්තම් පසෙක දාලා සුදෝසුදු වතින් ගත සරසලා සුදුසුකමක් පරිමාන බුද්ධදාන මහත් සිල්පාසයන් සරසමින් උතුම් ජීවිතු සිල්ලාක ආරක්ෂා කරනවා ඔබේ ජීවිතයේ අලංකාරික අලංකාර ආභරණ ඔබේ ජීවිතයේ අලංකාරික සිසු මහාවේ අලුත ධර්මඥයක් නැගෙනවා වහන්සේවන් බුදුරජාණන් වහන්සේ වදාරනවා අට්ඨංග සමන්නාගතෝ භික්ඛවේ උපෝසතෝ උපවුද්ධෝ මහඵලෝ හෝති මහානිසංසෝ මහාජුතිකෝ මහාවිප්පාරෝ කියලා. මහණෙනි අංග අටකින් සමන්නාගත උපෝසත සීලයක් යම් කිසි කෙනෙක් නිමේෂයක් නමුත් ආරක්ෂා කරනවා නම් ඒ උපෝසත සීලය ආරක්ෂා කිරීම නිසා එයාට මහඵල මහානිසංස ලැබෙනවා වගේම මහාජුතියක් ආලෝකයක් ප්‍රභාස්වර බවක් ලැබෙනවා ජීවිතේට. මෙලොවට විතරක් නෙමෙයි පරලොවට, ඒ විතරක් නෙමෙයි නිවන් දක්නා ධාති දක්වා. භාග්‍යවතුන් වහන්සේ බදාරන ඒක මහා විපහාරයි කියලා ප්‍රතිරදී ආනිසංස ලැබෙනවා. දැන් මේවා මෙතන ඉන්න ඇත්තන්ට නොතේරෙනවා වෙන්න පුළුවන්. සමහර විට පුරුද්දට හෝ වේවා
අම්මා තාත්තගේ බල කිරීමට හෝ වේවා එහෙම නැත්නම් අපි අද පොය දවසේ සීලයක් සමාදන් වෙන්නට ඕන මේ වගේ බලාපොරොත්තුවකින් සීලයක පිළිතලා ඉන්නවා හාත්පසින් කරුණු නොදන්නවා වෙන්න පුළුවන් නමුත් සසර පුරුද්දට මේ වගේ උතුම් සීලයක පිළිතන්නට කෙනෙකුට වාසනාව හිමි වුණා නම් ඒක සැබවින්ම ප්‍රශංසනීයයි අගය කළ යුතුයි සිහි කර කර සතුටු වෙන්න වටිනවා අතීත ಜಾති ಜಾති සංසාරයේ ගත වෙලා ගියා කෙලවරක් නැති ආත්ම භාව ඉපදීම් වශයෙන් තිරිසන් ලෝකෙට වැටිච්ච හැටි ප්‍රේතාසුර නිරේත වැටිච්ච හැටි වෙන යම් දුගතීන්ට අභව්‍ය ස්ථානයන්ට වැටිච්ච හැටි කෙනෙකුට මේ වෙලාවේ අමතකයි සිහිපත් වෙන්නේ නැහැ බුබ්බේ නිවාසාන ස්මෘති ඥාන බලය තියෙන කෙනෙකුට නම් පහසුවෙන් අනුස්මරණය කරන්න පුළුවන් සිහි කඳවා ගන්නට පුළුවන් එසේ නොවන කෙනෙකුට තථාගත ධර්මයට අනුව ශ්‍රද්ධාව පිහිටුවාගෙනයි ඒ අවබෝධය ඇති කර ගන්නට වෙන්නේ පළමුව ඉතින් එනිසා සිහි කර ගන්නට අනන්ත සසරක ගෙවා දාපු දුක අනාගත සසරේ තේ විදියටම උරුම වෙනවා නම් මේ උතුම් බුද්ධ ශාසනය ලැබਿੱච්ච මොහොතේ ඔබ සැබෑ ඵලයක් නෙලා ගත්තේ නෑ වෙනවා ඉතින් එනිසා අනාගතයේදී විඳින්නට උරුම වෙලා තියෙන සංසාර දුක ගෙවා දැමීම පිණිසයි මේ ඔබ උත්සාහවත් වෙන්නේ කියලා සිතේ අදිෂ්ඨානයක් පිහිටුවා ගන්නට ඕන මාගේ මේ පිවිතුරු සීලය මේ උතුම් දානය මේ උතුම් ගුණ සමාදානය මේ උතුම් ධර්ම සමාදානය මේ සදහම් ප්‍රතිපදාව අපි හැමෝටම වගේ සසර දුක් ගෙවා දැමීම පිණිස හේතු වේවායි කියන පිවිතුරු සැඳුමයි හදවතේ තබා ගත යුත්තේ ඒක ඉතා පිවිතුරු ප්‍රාර්ථනාවක් පිවිතුරු අදිස්ථානය පිවිතුරු වරමුණක් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අංග 8කින් යුක්ත උපෝසථයක් මාසයකට දවසක්වත් අවමය සාමාන්‍යයෙන් නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච සැබෑ උපාසක උපාසිකාව සෑම දින 7-8කට වතාවක්ම පිවිතුරු උපෝසථ සීලයක් සමාදන් වුණා උපෝසථ සීලයක් සමාදන් වෙලා අරුණෝදාමේ පතන් පසුදා අරුණෝදාම දක්වා 24 හෝරාවක් ඒ උතුම් පිවිතුරු සීලය දිවි දෙමනි කොට ආරක්ෂා කළා මේ සීලය කියන්නේ පිරුවටයකින් හුදු ගක සරසා ගැනීම හෝ සුදු වස්ත්‍ර ඇඳීම පමණක් නෙමෙයි උතුම් කොන්දේසි කිහිපයකට එකඟ වෙනවා එකඟ වෙන්නේ වචනයෙන් විතරක් නෙමෙයි කායිකවද මානසිකවද ඒ පොරොන්දු වලට බැඳෙනවා කුමක් උදෙසාද මේ උතුම් ධර්මය තම හදවතේ වඩවා ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉදභික්කමේ ආර්ය ශාමකෝ මහණෙනි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත්වෙච්ච පින්වත් උපාසකයා උපාසිකාව ඉතිපටිසංචික්ඛති මෙන්න මෙහෙම මෙනෙහි කරනවා යාව ජීවං අරහන්තෝ පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතා ඒ අනන්ත ගුණ ඇති රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය රහතන් වහන්සේලා දිවි ඇති තාක් දිවි දෙවනි කොට ප්‍රාණඝාතයෙන් වෙන්නුණා නිහිත දණ්ඩා දඬු මුගුරු අතට ගත්තේ නැහැ නිහිත සත්හා අවි ආයුධ අතට ගත්තේ නැහැ ලැජ්ජී දයාපන්නා පාපයට ලැජ්ජාමෙන් සත්වයන් කෙරෙහි පතල දයාමෙන් සබ්බපාන භූතේසු හිතානුකම්පිනෝ විහරಂತಿ කුරා කුඹුරුගේ පතන් ආනන්ද නන්දාදී මහා මත්ස්‍ය රාජයන්ගේ ශරීර දක්වා දානවාදී අසුරයන් දක්වා සෑම සත්වයන් කෙරෙහිම පතල දයාවක් ඇතිව වාසය කළා ආම්පද්ද ඉමංච රත්ත්‍යං ඉමංච දිවසං පානාති පාතං පහාය පානාති පාතා පටිමිරතු මමත් මේ රාත්‍රී කාලේ මේ දවල් කාලේ ඒ රහතන් වහන්සේලාට අනුව යමින් ඒ උතුම් රහතන් වහන්සේලාගේ ගුණය මගේ ජීවිතේ පිහිටවා ගන්නට උත්සාහවත් වෙමින් ප්‍රාණඝාතයෙන් වෙන් වෙමි ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා දඬු මුගුරු අත්හරිමි ආයුධ ධරීම් අත්හරිමි නපුරු හැසිරීම් අත්හරිමි ලජ්ජා සහගතව පවත ලජ්ජා වෙමින් හැම සත්වයන් කෙරේ දයාව අනුකම්පාව මා හදවතේ පිහිටුවාගෙන මම වාසය කරමි කියලා ඔන්න පොරොන්දුවකට බැඳෙනවා මේක තමයි උපෝසථාංගයන්ගෙන් පළමු උපෝසථාංගය එතකොට ඔබ හිතන්න ඔබ ප්‍රාණඝාතයෙන් වෙන්වන්නේ උතුම් මෛත්‍රී භාවනාවක් හදවතේ පිහිටුවාගෙන වචනින් පමණක් නෙමෙයි ඒ ප්‍රතිඥාව මුළු හදවතින්ම මොනම හේතුවකින්වත් ආඝාත චේතනාවක් හදවත ඇතිර කර නොගෙන සිටීමෙන් පමණයි මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම අර්ථවත් වෙන්නේ. එනිසා කවුරු හරි කෙනෙක් මේ ලෝකෙ මම ප්‍රාණඝාතයෙන් වෙන්නුනා කියලා කියනකොට හුදු සත්වයන් ඝාතනය කිරීමේ කාය කර්මයෙන් වෙන්වීම පමණක් නෙමෙයි
ඒ උදෙසා යම් මනෝභාවයක් හේතු වෙනවා නම් ඒ මනෝභාවයෙන් මුළුමනින්ම වෙන් වෙන්නට ඕන මුළුමනින්ම වෙන් වෙලා මෛත්‍රියෙන් යුක්තව කල්ගත කරන්නත් ඕන දයාවෙන් අනුකම්පාවෙන් සිනහමසු මුහුණින් මුදිතාබර හැඟීමෙන් ඔවුනොන් දෙස බලන්නත් ඕන නපුරු වචන කතා කරන්න බෑ රවා බලන්න බෑ කුහක කම් කරන්න බෑ මසුරු කම් කරන්න බෑ ඉරිසියා කම් කරන්න බෑ එහෙම කරනවා නම් මේ සීලයට සැබෑ අර්ථයක් ලැබෙන්නේ නැහැ සීලයෙන් ලැබෙන උතුම් ඵලය ලැබෙන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස්සන කාමෝ සීලවත්තං සම්ධම්මං සෝතු මිත්‍යති විනේය මත්තේර මලං සමේ සද්ධෝති උච්චති මේ ලෝකේ යම් කෙනෙක් සිල්වතුන් ගුණවතුන් දැකීමේ බලාපොරොත්තු සිතේ තබා ගන්නවා එමගින්ම අමා දහම ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවක් හිතේ ඇති කර ගන්නවා මසුරු මල දුරු කරတာ දානෙන් ලෝභය දුරු කරනවා මෙන්න මේ කරුණ වලින් යුක්ත නම් යම් කාන්තාවක් යම් පුරුෂයෙක් ඒ පුද්ගලයා ශ්‍රද්ධාවන්තයෙක් කියලායි භාග්‍යවතුන් වහන්සේ හඳුන්වන්නේ එනිසා මේ වගේ දවසක මේ වගේ උපෝසත දවසක මේ වගේ පෙන්බිමකට පැමිණීමෙන් ඔය කරුණු හැම එකක්ම මගේ ජීවිතේ සම්පූර්ණ වෙනවා සිල්වතුන් දකින්නට ලැබෙනවා දස්සන කාමෝ සීලවතා සද්ධම්මං සෝතු මිත්‍යති ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා ඒ වගේම විනෙය්‍ය මත්තේර මලං මසුරු මල දුරු කරදා දානේ පුරුදු කරන්න ලැබෙනවා සීලය පුරුදු කරන්න ලැබෙනවා ගුණය විනය පුරුදු කරන්න ලැබෙනවා මනතරම් උතුම් අවස්ථාවක්ද මේ ජීවිතයට හිමි වුනේ මේ తත්පරයේ මේ නිමේෂයේ මේ මොහොතය ඔබ නී ගෙදරකදී ගත කළා නම් මනතරම් පව් වැඩෙන්න තිබුණාද සමහර විට දවස පුරාමට හදවත ද්වේෂයෙන් පුරවගෙන දවස පුරාමට ඉරිසියාවෙන් දවස පුරාමට රාගයෙන් දවස පුරාමට ද්වේෂයෙන් පසුතැවීමෙන් මාන්නයෙන් මෙහෙම ගත කරන ජීවිතයක් කලාතුරකින් නමුත් උතුම් සීල ප්‍රතිපදාවකට අනුයාත කරගන්න ලැබුණු තයාගේ ජීවිතේ අන්න ඒ මොහොත තමයි මංගල මුහුර්තය වන්නේ සුභ මොහොත වන්නේ නියම නැකත වන්නේ නියම ක්ෂණ සම්පත්තිය වන්නේ යන්නේ මොහොත එනිසා මේ බණ කතාව අහන හැම කෙනෙකුටම ඒ මංගල මුහුර්තේ ජීවිතේ උදා වුණා මේ ලෝකේ ඔයත් සමරන හැම මංගල්‍යයක්ම අවමංගල්‍යයකින් අවසන් වෙනවා ඒක ඔයත්න්ට ප්‍රකටයි එනිසා මේ උතුම් සමරීම අනුස්මරණේ මේ උතුම් පිවිතුරු වැඩපිළිවෙල කඳුලකින් අවසන් වන්නේ නැහැ කිසිදාක කඳුලකින් අවසන් වන්නේ නැහැ කඳුළු සාගරයක් සංසිඳවනවා හැම විපතක්ම මගහරවනවා හැම දුකකින්ම මිදීම නිදහස ශාන්ති උරුම කළ දෙනවා කාගේ කාගේ ජීවිතවලට සැනසීමේ සුවඳ උවමනා වෙනවා හැම මිනිස්සෙක්ම හැම ගැහැණියක්ම බලාපොරොත්තු වෙන්නේ මිනිස් ලෝකයේ තුලදී සනසීම සැපේ සතුට නිදහස ප්‍රීතිය තෘප්තිමත් භාවය හැබැයි මේ එකම ධර්මතාවයක්වත් ලැබීම අපහසු වන්නේ නැහැ මේ පිළිතුරු ධර්මයේ පුරුදු කරපු කෙනෙකුට බලාපොරොත්තු කොච්චර හදවතේ තිබුණත් මේ ධහම වඩලා නැත්නම් එකක්වත් ලැබෙන්නේ නැහැ එනිසා සිහි කර කර මේ උතුම් ධර්මය අප්‍රමාදී වෙමින් නැවත නැවත වීර්ය වඩමින් මේ උතුම් ධහමේම සනසීම හොයනවා හැර වෙන දේවල් වලින් සනසීම හොයන්නේ පාළ වෙන්නේ නැහැ අඹ දරුවන්ගෙන් සනසීම හොයන්නේ පාළ වෙන්නේ නැහැ ගේ දොරෙන් ඉර කඩෙන් යාන වාහන වලින් සනසීම හොයන්නේ පාළ වෙන්නේ නැහැමයි ඒ වගේම වෙන යම් දෙයකින් සනසීම සතුට හොයන්න යන්න එපා අමාරු වැටෙනවාමයි ඒක ඒකාන්ත සත්‍යයක් පරම සත්‍යයක් කවදා නමුත් ඔය කියපු හැම දෙයක්ම කඳුලට ශෝකයට පීඩාවට මානසික දැවිල්ලට වෙහෙසට මෝර්ජාවට මුසපත් වීමට සිහසුන් වීමට හේතු වෙනවා හැබැයි මේ ධහම කවදාවත් පුද්ගලයෙකුට එහෙම දුකක් විපතක් උපදවලා දෙන්නේ නැහැ පුරුදු කරන්න අමාරුයි තමයි කාම ඕගයෙන් කාම මෝර්ජාවෙන් පීලිත කෙනෙකුට මේ වගේ පිවිතුරු සීලයක සුවය විඳින්න බෑ කාම ධර්මයන්ට මුසපත් වෙච්ච කෙනෙකුට මේ ධහම ශාන්තිය විඳින්න බෑ ඉතින් කරන්න දෙයක් නැහැ කලාතුරකින් පිනතියෙකුට පමණයි සිල් පිරුවටයක් කලේ දාන ලැබෙන්නේ මේ ලෝකේ කෝටි 7800ක ජනගහණයෙන් කීයෙන් කී දෙනාද මේ ප්‍රතිපදාව මුණ ගැහිලා තියෙන්නේ. මේ මුණ ගැහිච්ච ඔබ අසීමිත පිනක් ඇතිව ආවා කියලා ඔබ දන්නවද? දැනගෙන ඔබ ඒ පිනට සරිලන විදිහට මේ ජීවිතේ කටයුතු කළාද? හිතලා බලන්න. කාගේ කාගේ ජීවිතවල අඩුපාඩු ඇති. හැබැයි මේ ධහම මුණ ගැහිච්ච වෙලාවේ අඩුපාඩු මගහරවා ගන්නයි බලන්නට ඕන. ඒ අඩුපාඩුත් එක්ක ජීවත් වෙන්නට නෙමෙයි. අකුසල ධර්ම පාප ධර්ම සංසාරයේ දුලබ නැහැ. හැබැයි කුසල් ධම් හැමදාම සංසාරයේ දුලබයි සත්පුරුෂ
පෙර ඈත සංසාර ගමනේ සිල් පුරුදු කරපු අය අප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුල් මඩලින් ප්‍රශංසා ලබා රහත් පිටහැටි තේරි පෙරා ප්‍රදානියන් සඳහන් වෙනවා උපාසක උපාසිකාවරු කල්ප ගණන තෙක දිගට අදිෂ්ඨාන ශීලීව මසුරු මණින් තොරව දුස්සීල මලින් තොරව කටයුතු කරලා මේ ජීවිතේ මොන තරම් මානුභාවයක් ඇතිව පිනක් ඇතිව ඓශ්චර්යයක් ඇතිව ආනුභාවයක් ඇතිව සසර දුකෙන් අත මිදුණාද ඉතින් මේ බඳු චරිතාපදාන වලින් මේ උත්තම බුද්ධ ශාසනේ පිරි පවතිනවා ඕනෑම කෙනෙකුට ඒ වාක්‍යවා බලන්න පුළුවන් අසා දැනගන්න පුළුවන් අපට ඇති චරිතාදර්ශ අපමණයි අපට ඇති මඟ පෙන්වීම අපමණයි අපට තියෙන මේ වැඩපිළිවෙල මේ මඟ පෙන්වීම ලෝකෙ වෙන කිසි කෙනෙකුට නැහැ මේ උතුම් දර්ශනය තථාගතයන් වහන්සේගේ හදවතින් මතුවෙලා සිරිමුව මඩලින් පිට වෙනකොට සුදුසුදු බුදුරස් ධාරාව පැතිරෙනකොට මහා නිල් මල් සුවඳහා පස පැතිරෙනකොට එදා හිටපු පින්වතුන්ට මනතරන්නම් සුවයක් සහනයක් දැනෙන්නට ඇතිද ඒ අත්පත්ති උතුම් මොහොත හිමි කරගත්තේ අපි වගේම ජාති මරණ සංසාරයේදී කාමයන්ට වසඟ නොවි කෙලෙසුන්ට වසඟ නොවි අමාරුවෙන් නමුත් දන් දුන්නා අමාරුවෙන් නමුත් සිල් ගුණ ආරක්ෂා කරපු නිසා ඉතින් හැම දිනෙකම හිතන්නට මේ සීලානුසති භාවනාවේදී මම ආද රහතන් වහන්සේලාගේ උත්තම අංගයක් ජීවිතයට ගලපා ගත්තා මම ප්‍රාණඝාතයෙන් වෙන් වුණා කියලා කල්පනා කරන්නට ඕන ඒ වගේම ඔයත් අද හවස වෙනකොට ඔය සීලේ පවාරණය කරනවා නම් ඒක පරිපූර්ණ උපෝසථයක් වන්නේ නැහැ හෙට උදෑසන අරුණෝදාව දක්වා මේ උපෝසථය ආරක්ෂා වෙන්නට ඕන එහෙම වුණොත් තමයි පූර්ණ උපෝසථයක් වන්නේ එහෙම නැත්නම් අර්ධ උපෝසථයක් පමණයි සිද්ධ වෙන්නේ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකෙ සදහැති ශ්‍රාවකයා ඉන්න අනතුරු මෙන්න මෙහෙම කල්පනා කරනවා යාම ජීවන් අරහන්තෝ මේ ලෝකේ රහතන් වහන්සේලා දිවියති තාක් කුමක්ද කලේ සොරකමින් වෙන්ව වාසය කළා නුදුන් දෙයක් රහතන් වහන්සේලා මොනම හේතුවකින්වත් ගත්තේ නැහැ දිවි හිම්කොට ගත්තේ නැහැ යාව ජීවන් අරහන්තෝ රහතන් වහන්සේලා දිවියති තාක්ම ඒ ප්‍රතිපදාව ආරක්ෂා කළා දින්න දායි දින්න පාටිකංකේ දුන්දයක් පමණක්මයි බලාපොරොත්තු වුනේ මනම හේතුවකින් වන්න දුන් දෙයක් ගත්තේ නැහැ ගමක වේවා කැලයක වේවා මහමගකදී වේවා නුදුන් දෙයක් ගත්තේ නැහැ අත්හේනේන සුචි භූතේන අත්තනා විහරන්ති තා පිරිසිදු හදවතක් ඇතිව සුචි භූතේන කියන්නේ අය අත්හේනේන නුදුන් දෙය ගැනීමෙන් වෙන් වී ගිය චේතනාවෙන් වාසය කළා අහම් පද්ද හිමං චරත්තින් හිමං ච දිවසා මමත් මේ රාත්‍රී කාලයේ මේ දවල් කාලය අදින්නා දානෙන් වෙන් වෙලා පිරිසිදු හදවතක් ඇතිව රහතන් වහන්සේලාට අනුව ඒ උතුම් අංගයේ මා ජීවිතේට ගලපා ගැනීම පිණිස කටයුතු කරමින් සුචි භූතේන අත්තනා විහරාමි පිරිසිදු හදවතක් ඇතිව වාසය කරන්නෙමි කියලා පොරොන්දු වෙනවා එහෙම පොරොන්දු වෙලා ඉමිනා පංගේන අරහතන් අනුකරෝමි මෙන්න මේ කාරණේ මම රහතන් වහන්සේලාගේ ජීවන යාත්‍රාවට අනුව කටයුතු කරනවා මෙහෙම හිතලා මේ උපෝසත සීලය එයා අදිෂ්ඨාන කරනවා සමාදම් වෙනවා බලන්න එහෙම වුණාට පස්සේ යාට ලැබෙන ආනිසංස බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසානයේදී දේශනා කරනවා නැවතත් මේ උපෝසතය සමාදන් වන සදහැති ශ්‍රාවකයා කල්පනා කරනවා යාව ජීවං අරහන්තෝ අබ්‍රහ්මචරියම් පහය බ්‍රහ්මචාරිනෝ මේ ලෝකෙ වැඩ හිටපු රහතන් වහන්සේලා දිව්‍ය අතීතා කාමසේවණයෙන් වෙන්නුණා මොනම හේතුවකින්වත් මොනම ආකාරයකින්වත් චිත්තෝත්පාද මාත්‍රයකින්වත් එබඳු කාමයකට රහතන් වහන්සේලාගේ හදවත නැඹුරු වන්නේ නැහැ ආරාචාරිනෝ විරතා මේතුනා ගාම ධම්මා මෛතුනේ නම්මු ග්‍රාම ධර්මයෙන් චීන ධර්මයෙන් ලාමක ධර්මයෙන් පෝතුජ්ජනික ධර්මයෙන් රහතන් වහන්සේලා දිවි තුරාවට වෙන්නුණා මමත් අහම් පද්ද ඉමංච රත්තින් ඉමංච දිවසං මම මේ දවල් කාලයත් මේ රාත්‍රී කාලයත් අබ්‍රහ්මචරියන් පහාය අබ්‍රහ්මචරියාමි හැසිරීම හැරදමා බ්‍රහ්මචාරී වෙමි බ්‍රහ්මචාරී සීලයක් සමාදන් වෙමි ආරාචාරී විරතෝ මේතුනා ගාම ධම්මා මෛතුනේ නම් ගාම ධර්මයෙන් දුරින්ම දුරවෙමි කියලා අදිස්ථාන කරනවා ඒ අදිස්ථානේ වඩා අර්ථවත් වෙන්න නම් ආකාර හතකින් තම චිත්ත ප්‍රවෘතිය පවත්වන්නට ඕන බ්‍රහ්මචාරී සිකපදය රැකෙන්නේ ආරක්ෂා වෙන්නේ පිරිසිදු වෙන්නේ එහෙම වුණොත් යම් පිරිමියෙක්
ब्रह्मचारी सीले समादम मेला ए पिरिमिया कांतावक विसिं करन नैवीम अंगैलीम अत्पा पिरिमदीम आदि इवसनवनं एयागे ब्रह्मचर्याव अपिरिसुदुई यम कांतावक पिरिमियेकु विसिं करनु लबन ए अत्पा सेदीम अतिल्लीम किस संभाने किरीम मेउवा इवसनवनं एयागे ब्रह्मचर्या सीलय अपिरिसुदुई ए ब्रह्मचर्या अपिरिसुदुवन्ने नै एवगेम यम किसी केनेक යම් පිරිමි කෙනෙක් භක්මචර්යාව සමාදම් වෙලා කාන්තාවන් හා උසුළු විසුළු කරනවා නම් කෙලි කවටකම් කරනවා නම් ඇඟේ හැපෙනවා නම් ක්‍රීඩා කරනවා නම් මහත් කොට සිනාසෙනවා නම් එයාගේ භක්මචර්යාව පිරිසුදු වෙනවා යම් කාන්තාවක් පිරිමියෙකු සමගත්තේ දේවල් කරනවා නම් භක්මචර්යාවක් සමාදම් වෙලා එයාගේ භක්මචර්යාව පිරිසුදු වෙනවා බලාපොරොත්තු වන තිවිතුරු භාවයේ භක්මචර්යාවට ලැබෙන්නේ නැහැ බලාපොරොත්තු වන අගේ ලැබෙන්නේ නැහැ මෙව අනිවාර්යෙන් දැනගෙන ब्रह्मचारी सीले समाधान में दी मेघना अधिष्ठान या चित्रगान टोन एवं इन मेदेवल नुकरत्यम पिरिमिये ब्रह्मचर्याव समाधान मिला कांतावंगे रूप देश कांतावं देश राग सितिं बलला सतुत वेनमा एवुनत्तर ब्रह्मचारी सीले अपरिशुद्ध वेनमा यम पिरिमिके ने पगे में यम कांतावक पिरिमिये को दिहा बलला राग सितक उपदवा गान्नवा बैली में राग या चित्रगान्नवा आने आगे ब्रह्मचर्याव अपरिशुद्ध वेनमा මෙහෙම වුණොත් විතරයි ඒ රහතන් වහන්සේලා පිරිසිදු ලෙස ආරක්ෂා කරන ලද භක්මචරියාවක් අපටත් ආරක්ෂා කරන්න ලැබෙන්නේ මේ දේවල් නොකලත් යම් පිරිමියෙක් භක්මචරියාව සමාදම් වෙලා ස්ත්‍රියගේ හඬ අසමින් සතුට වෙනවා කාන්තාවකගේ හඬක් අසමින් කතා කරමින් මේ කතාව තුළින් සතුට වෙනවා සමහර විට මේ වගේ දේවල් වලට කෙනෙක් නැඹුරු වෙන්නේ Tamanthak නොදැනීමයි එවන් නොදැන සිද්ධ වෙනවා එවගේම යම් කාන්තාවක් භක්මචර්යාව සමාදම් වෙලා සිටියේදී පිරිමියෙක් එක්ක අල්ලාප සල්ලාපෙන් සතුට වෙනවා. ලෝභ මූල සිත් ඇති කර ගන්නවා, රාග මූල සිත් හදවත ඇති කර ගන්නවා නම් එයාගේ භක්මචර්යාව අපිරිසුදුයි. මේක නිහිද පැවිදිද කියලා නෑ භක්මචර්යාව රකින හැම කෙනෙකුටම අදාළයි. ඒ වගේම මේ දේවල් නොකලත් යම් කෙනෙක් භක්මචර්යාව සමාදම් වෙලා යම් පිරිමි කෙනෙක් තමන් අතීතයේ කාන්තාවන් සමග කරපු කෙලිසෙල්ලම් මතක් කරන උසුළු විසුළු මතක් කරනවා ගියපු ගමන් බිමන් මතක් කරනවා කාපු බීපු හැටි මතක් කරනවා කරපු කීප මතක් කරනවා එවැගේම යම් පිරිමියෙක් වගේම යම් කාන්තාවකුත් පිරිමියන් සමග කෙලිසෙල්ලම් කරපු හැටි කතා බහ කරපු හැටි උසුළු විසුළු කරපු හැටි ගමන් බිමන් ගියපු හැටි කල කී දේ සිහිපත් කරනවා අන්න යාගේ භක්මචර්යාව පිරිසුදුයි භක්මචර්යාව පිරිසුදු වන්නේ නැහැ බලන්න මේ කරන වැඩේ මේ පිරිසුදු භක්මචර්යාව සකෙන්නට මොනතරම් පිවිතුරු හදවතක් තිබිය යුතුයිද භක්මචර්යාව කියන්නේ ඉඳුරාම කාමයට ප්‍රතිපක්ෂයි කාමයට කිසිසේත්ම ඉඩක් නැහැ භක්මචර්යාව තුළ ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා දැන් මේ ටික නොකලත් යම් කෙනෙක් යම් පිරිමි කෙනෙක් භෝගහනු කෙනෙක් හෝ භික්ෂුවක් හෝ පංචකාම සම්පත් විඳින අන්නය දිහා බලලා මනසින් එහෙම බලාපොරොත්තු වෙමින් සතුට වෙනවා පස්කම් සුව විඳින මිනිසු දිහා බලලා ගහනු දිහා බලලා සතුට වෙනවා හිතින් ඒ කියන්නේ මුදිතා භවනාම කරනවා කියන එක නෙමෙයි ඒ ඔස්සේ තමනුත් ලෝභ මූල චිත්තෝත්පාදයන් ඇති කරගෙන තමනුත් රාගය ඇති කරගෙන කටයුතු කරනවා අන්න එහෙම කරනවා නම් එයාගේ භක්මචර්යාව පිරිසුදු වෙනවා පිරිසුදු භක්මචර්යාවක් රැකෙන්නේ නැහැ ඊළඟට මේ ටික නොකලත් යම් කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් මේ උපෝසත සීලේ සමාදන් වෙලා කල්පනා කරන කොමකටද කල්පනා කරන්නේ මම මේ රකින සීලයෙන් दिव्य लोक यान्न लबेवा दिवंगन क्वेवा दिव्य क्वेवा कल हितन मेम हितपु गमां मार ब्रह्मचर्यावा परिसुदेना ब्रह्मचर्यावा बला पुरुत्तुवन वटिनाकम लबेन्निने इति निनिसा ब्रह्मचर्यावा कारक्षा करान्नतनम ब्रह्मचर्यावा परिसुदु करान्नतनम एकांत वशेन्म बुदुरजानन महंत देशना करना मे कियपु करुणु सित मुदवा गन्नट ओन මේ භ්‍රමචර්යාව කියන්නේ කයට විතරක්ම තියෙන සිකපදයක් නෙමෙයි මේ සඳහා තම හදවතක් තම සිතක් පිවිතුරු ආකාරයෙන් පවත්වන්නට ඕන මෙව ඇයි මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ අවධාරණයෙන් දේශනා කරන්නේ එක හේතුවක් ඇතිව කුමක් මේ හේතුව තිරිසන් සතෙකුට සිල් පිරුවටයක් කරේ දාන්න පුළුවන්ද කුර තියෙන සතෙකුට සිල් පිරුවටයක් උපෝසතයක් අදිෂ්ඨාන කරන්න පුළුවන්ද උරගේකට පුළුවන්ද මොහොතේ ඉන්න සතෙකුට පුළුවන්ද පියාඹන සතෙකුට පුළුවන්ද මෙරේ ඉන්න කෙනෙකුට පුළුවන්ද මේ අවස්ථාව හිමි වෙන්නේ කීයෙන් කී දෙනාටද එනිසා ලැබිච්ච වෙලාවෙන් භාගිත මේ වැඩේ කරන්න එපා
හදවතින්ම මේ උපෝසතය ආරක්ෂා කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ මඟ පෙන්වීම ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නේ. අන්න එහෙම වුණොත් තමයි ඔබ ආරක්ෂා කරන උපෝසත සීලය, භක්මචාරී සීලය, පිවිතුරු සීලයක් බවට පත් වෙන්නේ. මේ සිල් සමාදන් වෙච්ච මොහොතේ පටන් සිල් පවාරණය කරන මොහොත දක්වා කිසිම රාගසිතක් ඇති කරගන්නේ නැතිව ඉන්න බලන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි සීලානුසති භාවනා වැඩෙන්නේ. ඒ වගේම හිතන්නට ඕනේ සිකපදයෙන් සිකපදේ සෑම පැය භාගයකට වතාවක්වත් අඩුම තරමේ මම උපෝසත සීලයක් සමාදන් වුණා, සහතන් වහන්සලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වෙන් වුණා, මමත් වෙන් වෙනවා කියලා අන්න එක හිතන්නට ඕනේ. සහතන් වහන්සලා දිවිහිමියෙන් සොරකමින් වෙන් වෙලා ජීවත් වුණා, මමත් සොරකමින් වෙන් වෙනවා. සහතන් වහන්සලා දිවිහිමියෙන් කාම සේවනයෙන් වෙන් වුණා, මමත් භ්‍රමචාරී වෙනවා කියලා හිතනවා. අන්න සීලානුසති භාවනාව. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යාව ජීවං අරහන්තෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සත්‍යවාදීනෝ සත්‍යසන්ධා තේතා පච්චෛකා අනිසංවාදකා ලෝකස්ස. රහතන් වහන්සේලා තරම් අව්‍යාජ හදවත් ඇති පිරිසක් ලෝකේ වෙනත් නැත්තේ. රහතන් වහන්සේලා තරම් සත්‍යෙහි පිහිටි උතුම් මේ මිහිමන්ද තවත් නැත්තේ. රහතන් වහන්සේලා නිමියති තාත්ම පිරිනිවන් වඩිනකම් යම් මොහතක රහත් වුණා නම් යම් මොහතක පිරිනිවන් වඩිනවා නම් ඒ අතර කාලයේ මොනම හේතුවකින්වත් දැකපු දෙයක් දැක්කේ නැහැ කියන්නේ නැහැ. දැකපු නැති දෙයක් දැක්කා කියලා කියන්නේ නැහැ. අහපු නැති දෙයක් ඇහුවා කියන්නේ නැහැ. අහපු දෙයක් ඇහුවේ නැහැ කියලා කියන්නේ නැහැ. විඳපු යම් අත්දැකීමක් තියෙනවා නම් එසේ නොවේ කියලා කියන්නේ නැහැ. අභූතය මුසාව ඒ රහතන් වහන්සේලාගේ වචනවල නැහැ. ඒ වචන පිරිසිදුයි පිවිතුරුයි. හරියට මේ පැණි වගේ මදු භානි කුප්ප භානි ඒ වචන හරිම ලස්සනයි. තහතන් වහන්සේලා වංචාවට වචන කතා කරන්නේ නැහැ. මෝනිච්ඡාවට වචන කතා කරන්නේ නැහැ. අන් අයගේ හිත හදන්න වචන කතා කරන්නේ නැහැ. කිසිවෙක් අමාරුව දාන වචන කතා කරන්නේ නැහැ. කිසිවෙක් රවටන වචන කතා කරන්නේ නැහැ. බොරු පොරොන්දු ලබා දෙන්නේ නැහැ තහතන් වහන්සේලාගේ ජීවිතවල. ඒ හැම ගුණයක්ම ආරක්ෂා වෙනවා මේ විදිහට කල්පනා කර කර මේ උතුම් සීල ප්‍රතිපදාව පිළිගනකොට. එනිසා යම් කිසි කෙනෙක් චේතන රහතන් වහන්සේලා අවිසංවාදකා ලෝකස්ස මේ ලෝකේ බොරුවෙන් මුසාවෙන් රවටන්නේ නැ මොනම හේතුවකින්වත්. ආම්පද්ද ඉමං චරත්තින් ඉමං ච දිවසම් මමත් මේ දවල් කාලේ මේ රාත්‍රී කාලේ ඒ උතුම් ප්‍රතිපදාවට අනුයාත වෙමින් ඒ අනුව මමත් මගේ ජීවිතේ පිහිටුවනවා. ඒ අනුව මමත් ජීවත් වෙනවා. ඒ අනුව මමත් බොරු වෙන් වෙන් වෙනවා කියලා හිතනවා. මේම වෙන් වෙලා වචනෙන් බොරු කියන්නේ නැහැ. වෙන යම් ඉරියව්වකින් මුසාවක් අඟවන්නේ නැහැ. ලියලා මුසාවක් අඟවන්නේ නැහැ. මොනම හේතුවකින්වත් මුසාවක් කරන්නේ නැහැ. නිහඬව හෝ මුසාවක් අඟවන්නේ නැහැ. යමක් ඔබෙන් අහද්දි ඔබ නිහඬ වෙනවා. නිහඬ වුණාට පස්සේ ඔබ දන්නවා මේ නිහඬ වීම තුළ මෝ දන්නා සංඥාව වැරදි කියලා. ඔබ වචනේ නොකියුවට ඒ නිහඬ වීම තුළ මතම් විට මුසාවේ පූර්ව භාගයේ සම්පූර්ණ වෙන්නට පුළුවන්. හැම පැත්තකින්ම පාරිශුද්ධිය ඔබ හදවත දිහා බලබලාම ඔබ සිද්ධ කරන්නට ඕන. මේ උතුම් වැඩපිළිවෙල තමා වෙත පමුණුවා ගැනීමෙන් අනතුරුව තමාගේ හෘදයාභ්‍යන්තරයේහි වැඩෙන හැටි බලන්න පුළුවන් වෙන්න ඕන ශ්‍රාවකයෙකුට. දැන් මෙතන උපෝසත සිල් සමාදන් වන ඇත්ත බොහෝ කලකපතන් මේ ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා උපෝසත සීලයන් සමාදන් වෙනවා. එතන ඔයත් බලන්නට ඕනේ එදා පැමිණිච්ච දවස යම් මොහොතකද එදා ඉඳන් අද වෙනකම් මට මේ සීලය පිළිබඳව හොඳ අනුස්මරණයක් මතක සටහනක් තියෙනවද? මගේ දුර්ගුණ දවසින් දවස අඩු වෙලාද? මගේ හිතේ තියෙන පවිතු චේතනා එන්නේ වැඩි වෙලාද? මේ පිවිතුරු උපෝසත සීලය අන්නිබඳු ආදාස මණ්ඩලයක් කරගන්න තමන්ගේ ජීවිතේට. ආදාස මණ්ඩලයක් කියන්නේ කණ්ණාඩියක් කියන එක. කණ්ණාඩියකින් තමයි මොහොනේ සටහන බලනකොට අඩුපාඩු පේනවා, හැමදේම පේනවා. මොනේ තියෙන අන්නේ වගේ මේ දහමත් එක ජීවිතේ දිහා බලනකොට අඩුපාඩු ටික ටික මගහැරෙන්නට ඕන. යෝනිසෝ මනසිකාර මූල වැඩපිළිවෙලක සදහම් චින්තනයක নিমগ্নව දවසින් දවස කල් පරණ වෙනකොට මිනිස්සු ಗುಣධර්ම වලින් අලුත් වෙන්නට ඕන. ಗುಣධර්ම වලින් හොඳ පණක් ඇතිව මතු වෙන්නට ඕන. කෙස්තිකාව පහගෙන් වෙද්දි, ඇස් දෙක ගිලෙද්දි, හම දුර්වර්ණ වෙද්දි, අත්පා වකුටු වෙද්දි ඒ ಗುಣධර්මත් ඒත් එක්කම වයසට යන්න දෙන්නට හොඳ නැහැ. ಗುಣධර්ම දවසින් දවස බලවත් කරන්නට ඕනි ජීවිතේ. එනිසා මෙව කරන්න තව වැඩි දවසක් ඉදිරි වෙලා නැහැ මෙතන ඉන්න අත්තන්ට, මේ ලෝකේ ඉන්න අපි හැම දෙනාටම. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා
යම් උපෝසත සීලයක පිළිපදින උපාසකෙක් උපාසිකාවක් ආර්ය ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් මෙන්න මේ මෙතන මුසාවාදයෙන් වෙන් වෙනවා මේක මේ කරයකට එක දහවලකට කරන වෙන්වීමක් නෙමෙයි මේක පුහුණුවක් මුළු ජීවිතේ පුරාවටම තබාගත යුතු පුහුණුවක් මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම මුළු ජීවිතේ පුරාවට ඔබේ පනත බඳා ඔබ සුරක්ෂිත කරන්නට ඕන මේ සොරකමින් වෙන්වීම ඔබේ ජීවිතේ පුරාවට ඔබේ පනත බඳා ආදරයෙන් සුරක්ෂිත කරන්නට ඕන මේ භ්‍රමචර්යාවේ හැසිරීමක් පුළුවන් හැම වෙලාවකම සිද්ධ කරන්නට ඕන මේවත් තමන්ගේ ජීවිතයට තමන්ගේ සැනසීමට තමන්ගේ ශාන්තියට තමන්ගේ ඉදිරුවටයි සිද්ධ වෙන්නේ නැත්තම් කරන අනිත් හැම දෙයකින්ම අවසානයේ පසුතැවීම මෙන්න මේ දේ විතරයි පසුතැවීමෙන් නිදහස් වෙන්නට හේතු වන්නේ අමාරුයි තමයි කරන්න ලෙහෙසි නෑ සුකරාණි අසාධූනි අත්තනෝ අහිතානිච තමන්ට දුක පිණිස හේතු වෙන දේවල් කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි ඒක බොහොම පහසුවෙන් කරන්නට පුළුවන් පිළිසෙන්න දෙයක් නෑ නිකම්ම කරන්න පුළුවන් බොරු කියන එක ඕන තරම් කරන්න පුළුවන් බොරු කියන්න එච්චර මහන්සි වෙන්න දෙයක් නෑ ඒක මහා හපංකමක් නෙමෙයි බොරුවෙන් කෙනෙක් දවසක් වෙන් වෙලා ඉන්නවා නම් මේ බොරුවෙන් පිරී ගිය ලෝකේ යා මහ වීරයෙක් දවස් දෙක තුනක් වෙන් වෙලා ඉන්නවා නම් සතියක් මාසයක් වෙන් වෙලා ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ජීවිතයක් බොරුවෙන් වෙන් වෙලා ඉන්නවා නම් පූජනීය කෙනෙක් දෙවියෝ පවා වඳිනවා ප්‍රාණඝාතයෙන් පිරී ගිය ලෝකේ යමෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා දවසක් ඉන්නවා නම් දවස් දෙක තුනක් ඉන්නවා නම් ජීවිත කාලයක් ඉන්නවා නම් දෙවියෝ නලලෙන් දයත නලලේ තබා වන්දනා කරනවා එවගේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් සොරකමින් වෙන් වෙලා ජීවිතයක් ගත කරනවා නම් දෙවියන්ගේ වැඳුමට පාත්‍ර වෙනවා එයා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් දෙවියන්ගේ වැඳුමට පාත්‍ර වෙනවා එනිසා ඔබට පුළුවන් මනුස්ස ලෝකේ කෙස්ලොම නියද සම්මස්නහර මේ දුගඳ හමන ශරීරයක් දරාගෙන සුවඳ හමන ශරීරෙහි මේ දෙවියන්ගේ පවා වැඳුම් ලබන්න මේ ප්‍රතිපදාව තුළින් හැබැයි අවංක වෙන්නට ඕනේ කපටි නැති වෙන්නට ඕන මසුරු වෙලා හරියන්නේ නැහැ කුහක වෙලා හරියන්නේ නැහැ මුදිතාව හදවතේ තිබිය යුතුයි උතුම් ගුණය හදවතේ තිබිය යුතුයි ගුණයත් එක්කමයි හදවත සුවඳහමන්නේ දුර්ගුණ වලින් සුවඳහමන්නේ නැහැ පාපයේ තියෙන බලවත් අබ්බැහියක් ඒ පාපයේ තියෙන අබ්බැහිය කොච්චරද කියනවා නම් හොඳ ගුණ ධර්ම හදවතේ පිහිටුවා ගන්නට සිය දහස් වාරයක් උත්සාහවත් වුණත් සමහර විට වහාම ඇතුළේ යනවා මේ පාපය කියන්නේ පවිතුයි ලාමකයි දුගඳයි දුක උපදවනවා නැවත නැවත හිතන්න නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත අදිෂ්ඨාන කරන්න මම පාපයෙන් වෙන් වෙන්නයි මේ උපෝසථයේ සමාදන් වුනේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ විදිහට බොරුවෙන් වෙන් වෙලා ඊනනතුරුව එයා කල්පනා කරනවා යාව ජීවං අරහන්තෝ සුරාමේරේ මජ්ජපමා දත්තානම් පහය සුරාමේරේ මජ්ජපමා දත්තානා පටිවිරතා දිව්‍ය අතීතකේ පවිතුරු ජීවිතේ මිරහතන් වහන්සේලා මද්රාමේ භාවිත කළේ නැ මොන හේතුවකින්වත් භාවිත කළේ නැ නොදැනවත් භාවිත කළේ නැ තහතන් වහන්සේලා කියන්නේ බඳු උදාර චරිත ඇති උතුමන් වහන්සේලා ඒ උතුමන් වහන්සේලාගේ ජීවිතේ මේ රාත්‍රියට මේ දහවල් කාලයට මම අනුගමනය කරනවා මේම හිතන්නට ඕන එතකොට තමයි සීලානුසති භාවනාව සිද්ධ වෙන්නේ සිකපදයෙන් සිකපදයේ සෑම පැය භාගයකට වතාවක්වත් අනුස්මරණය කරන්න මෙනෙහි කරන්න තමන්ගේ හදවත දිහා බල බලා මම මේ ගුණේ පිහිටියා මේ ගුණේ පිහිටියා මේක රහතන් වහන්සේලාගේ ගුණයක් මේක රහතන් වහන්සේලාගේ විහරණයක් මේක රහතන් වහන්සේලාගේ ප්‍රතිපදාවක් මේක රහතන් වහන්සේලාගේ ආජීවයක් මේක රහතන් වහන්සේලාගේ බුද්ධි විශේෂයක් මේක රහතන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ක්‍රමයක් මේක රහතන් වහන්සේලාගේ ආචින්නයක් මේක රහතන් වහන්සේලාගේ ගුණයක් විනයක් සීලයක් තමයි මේ පුරුදු කරනවා දරාත්‍රියට බලන්න කොච්චර පිවිතුරු හැඟීමක් හදවතේ ඇති වෙනවද මේම සීලේ සීකර කර සීකර කර සීකර කර ඉඳලා ඉන්නනතුරු අස්වාස ප්‍රස්වාස වායෝ ධාරාවේ සිහිය පිහිටෙව වහාම හිත දැහැන්ගත වෙනවා මේම සීකර කර ඉන්න කෙනා ඒ භාග්‍යවතුන් වහන්සේ නිසාමයි මට මේ ශාන්තිය ලැබුණේ කියලා හේතුව බුද්ධානුසති භාවනාවේ හිත සමාධිමත් වෙනවා මෙහෙම සීකර කර යම් පුද්ගලයෙක් හිතනවා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා පිවිතුරු මෛත්‍රියක් හදවතෙන් පැන නගිනවා නැත්තම් වචන වලින් කිව්වට ඒ මෛත්‍රී හැඟීම හදවතේ පිහිටන්නේ නැහැ එනිසා හැම දිනම මේ කාරණා හොඳට සිතට ගන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට අහම් පජ්ජ ඉමංච රත්ත්‍යං ඉමංච දිවසං මම මේ රාත්‍රියේ මේ දහවල් කාලයේ මදයට ප්‍රමාදයට හේතු වෙන කිසිම දෙයක් දන්නේ නැහැ පානය කරන්නේ නැහැ පරිහරණය කරන්නේ නැහැ කියලා සුරාමේරෙන් වෙන් වෙනවා
එහෙම වෙන් වෙලා රහතන් වහන්සේලාගේ උතුම් ජීවිත ප්‍රවෘත්තියට අනුයාත වෙමින් සාන්ත සංවර සුන්දර පිවිතුරු ලස්සන මිහිරි ප්‍රතිපදාවක් එක ජීවත් වෙන බලන්න මිනිස් ජීවිතයකට කොච්චර වටිනාකමක් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නද ඊළඟට ඒ සදහැති උපාසකයා උපාසිකාව කල්පනා කරනවා याव जीवं अरहंतो एक भक्तिका रत्तु परता विरता विकाल भोजना रहतन महांसेला दिवि हिमियं विकाले आहार गत्तेने विकाल भोजनें विंगुना विकाल भोजने रहतन महांसेला मुन्नम हेतु किं असिद्ध कलेने अहम पद्य इमं चरत्ति निमं सदिवसां ममत में दवल कालयत में रात्रि कालयत एक भक्तिको रत्तु परतो विरतो विकाल भोजना රෑ කෑමෙන් වෙන් වෙනවා විකාල භෝජනයෙන් වෙන් වෙනවා විකාලයේ කිසිම ආහාරයයි සම්මත කිසිවක් අනුභව කරන්නේ නැහැ කියලා හිතනවා මේ සිකපදයේ වඩා තාත්වවත් වෙන්නට නම් පසුදා අරුණෝදාව දක්වා ඉර උදාවන මොහොත දක්වාම කුමක්ද කළ යුත්තේ විකාල භෝජනයෙන් වෙන් වෙලා ගිලම්පස ටිකක් පමණක් වළඳලා කටයුතු කරන්නට ඕන එනිසා ජාති සංසාරේ ආහාර අනුභව කරලා පිට කරපු අසුචි ටික විතරක් එකතු කරා නම් මේ මහ පොළොවට වැඩි මේ මහ පොළොවට වඩා සැබවින්ම වැඩි එක කල්පයක පිට කරපු අසුචි සම්භාරය එකතු කරා නම් මල මුත්‍රා සම්භාරය එකතු කරා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් එකම මවක් එකම පුද්ගලයෙක් තම මවක් වෙලා ඉඳද්දි එකම ගැහණියක් තම මවක් වෙලා ඉඳද්දි ඒ මව මල ශෝකයෙන් හැඬු කඳුළු මේ සිව් මහ සාගරේ ජලයට වැඩි කියලා මේ ශරීරයෙන් පිටවෙච්ච මලමුත්‍රා කොච්චරද තිනව සිහිපත් කර කර සිහිපත් කර කර විකාල භෝජනයෙන් වෙන් වෙලා පුළුවන් නම් ගිලම්පසිනුත් වෙන් වෙලා පෑන් ටිකක් පමණක් වළඳලා අවශ්‍ය නම් කටයුතු කරන්න බලන්න එතකොට ඒ උපෝසත සීලේ පිවිතුරු වෙනවා උත්තම වෙනවා උසස් වෙනවා ඒ පිවිතුරු සීලෙන් ලැබෙන ආනිසංස අනන්තය අප්‍රමාණයි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාව ජීවං අරහන්තෝ නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණatthානා පතිවිරතා දිව්‍යත්තා ග්‍රහතන් වහන්සේලා නැතුම් ගැයුම් ගැයුම් උසුළු විසුළු දැකීම් මල් ගන්ධ විලවුන් දැරීම් හැඩවැඩවීම් මේ වාගෙන් වෙන් වුණා මමත් මේ දවස පුරාවට මේ දේවල් වලින් වෙන් වෙනවා මේ කිසිම දෙයක් මම අද කරන්නේ නැහැ ආදාස මංගලයකින් මුහුණ බලන්නේ නැහැ සරසෙන්නේ නැහැ කොණ්ඩේ පීරන්නේ යන්නේ නැහැ ඒ දේවල් හැම දෙයක්ම මේ සීලය සමාදන් වෙන කලින් සිද්ධ වෙලා තමයි හැමෝම පැමිණෙන්නේ මේ පැවිල්ලා මේ උපෝසත සීලය තුළදී මේ වගේ දේවල් කරනවා නම් එයාගේ සීලය අපිරිසුදු වෙනවා නිතර නිතර ඇඳුම් පැනඳුම් හදන්න නිතර නිතර ලස්සනද කියලා බලන්න හැඩවැඩ වෙන්න මොනම හේතුවකින්වත් යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයාගේ සීලය අපිරිසුදු වෙනවා එනිසා විලි රැහෙන්න ඇඳුමක් ඇඳගෙන ආවාට පස්සේ සිල් පිරුවටයක් කරේ දාගත්තට පස්සේ නැවත නැවත මේ හැඩවැඩ වෙන්න අවශ්‍ය නැහැ මූණ කට අතපය හොඳින් සෝදලා ඒ කටයුතු සිද්ධ කරාට පස්සේ දවස පුරාවටම පිවිතුරු හැඟීමකින් බාහිර පිරිසුදුකම නෙමෙයි හදවතේ පිරිසුදුකම ඇති කර ගැනීම බලාපොරොත්තු වෙන ඒ දේවල් වලින් වෙන් වෙන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේලේ බඳු ලස්සන පිවිතුරු පිරිසිදු ජීවිත ගත කළා මමත් අද රාත්‍රී කාලේ මේ දවල් කාලේ නැටුම් ගැයුම් දකින්නේ නැහැ උසුළු විසුළු කරන්නේ නැහැ සිනහා වෙන්නේ නැහැ මල්ගඳ විලවුන් දරන්නේ නැහැ හැඩවැඩ වෙන්නේ නැහැ මම ඒ උතුම් පිවිතුරු අංගය මගේ ජීවිතේට ගලපා ගන්නවා කියලා හික්මනවා නම් එයා පිවිතුරු උපෝසත සීලයක් සමාදන් වන කෙනෙක් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාව ජීවං අරහන්තෝ උච්චාසයන මහාසයන මහාසයනම් පහය උච්චාසයන මහාසයන පතිවිරතා නීතසෙයං කප්පෙන්ති මංචකේ වා තින සම්තහාරකේ වා තහතන් වාසල දිවි අතීතා කුස් අසුන් මහා අසුන් දුරුකලා අතිශයින්ම කුස් වූ ඒ වගේම ඉතා උසස් ආකාරයෙන් වටිනා ආකාරයෙන් සකස් කරන ලද මහර්ග ආසන තියෙනවා මහර්ග සයනයන් තියෙනවා ඒ දේවල් වල සතපීම වැතිරීම පරිහරණය කිරීම රහතන් වහන්සේලා ප්‍රතික්ෂේප කළා ප්‍රතික්ෂේප කළේ 아무තු දුකක් විඳින්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි රහතන් වහන්සේලාගේ ප්‍රතිපදාව මැදුම් පිළිවෙත රහතන් වහන්සේලා කටුගොඩවල් වල සැතපෙන්න යන්නේ නැහැ රත් වෙච්ච ගල්තලා වල පිට තබන්න යන්නේ නැහැ රහතන් වහන්සේලා කැපසරුප්පු සමහත ඇති ඇඳන් වල සැතපෙනවා හැබැයි මහා වටිනා කියන එහෙම නැත්තම් මිනිස් ලෝකයේ ගිහියත් පරිභෝග කරන එබඳු මහා ආසන දරන්නේ නැහැ එම නොකරන්නේ රහතන් වහන්සේලා වෙන දෙයක් නිසා නෙමෙයි
ඒ දැරීම රහතන් වහන්සේට උවමනා නැහැ. එහෙම දෙයක් රහතන් වහන්සේලා හොයන්නේ නැහැ. පමණ ඉක්මවා ගිය කුසුමයන් හොයන්නේ නැහැ. රහතන් වහන්සේලා දන්නවා මේ දිරණ මැරෙන කුණු වෙන ශරීරය මෙන්න මේ විදිහට පැවැත්වීම යෝනිසෝ මනසකාර මූලක වැඩ පිළිවෙලේ මෙදුම් පිළිවෙත වන්නේ කියලා. එනිසා රහතන් වහන්සේලා මේ ශරීරයට අන්ත දුක් දෙන්නේ නැහැ. මේ ශරීරයට කාමේ සුකාම සුකල්ලිකාන යෝගයෙන් සැප දෙන්න හදන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රතිපදාව තුල පිහිටුවලා කුස පිරෙන ආහාරය රස ගුණ අමුතුවෙන් හොය හොයා ඉන්න ඉන්න යන්නේ නැතිව විලි බැහැන විදියට චීවරය කිස නොතෙමෙන විදියට සේනාසනය හොයාගෙන නිදහසේ පැවිදි ජීවිත ගත කරනවා. පිණ්ඩපාත භෝජනන් නිසාය පබ්බඤ්ඤා, රුක්ඛ මූල සේනාසනන් නිසාය පබ්බඤ්ඤා, පංසුකූල චීවරන් නිසාය පබ්බඤ්ඤා, පුතිමුත්ත බෙහෙසඤ්ඤන් නිසාය පබ්බඤ්ඤා කියලා සීමා මාලකයේදී ලබා දෙන ඒ නිස්සය හතරේ පිහිටලා රහතන් වහන්සේලා ජීවත් වෙන මමත් මේ උතුම් මැදුම් පිළිවෙතේ ඉක්මනවා. මමත් මේ රාත්‍රිය පුරාවට ඉමන්ත රත්ත්‍යින් ඉමන්ත දිවසා උච්චාසයන මහාසයනම් පහාය උච්චාසයන මහාසයනා පතිවිරතෝ නීතසේයං කප්පේමි. මමත් මේ රාත්‍රී කාලයේ මේ ධාමල් කාලයේ උස්සසුන් මහාසුන් ධරන්නේ නැහැ. මේ වගේ කාලයක නම් අඩි එකහමාරකට වඩා වැඩි නම් අන්නේ මගේ ආසන මහා ආසන උස්සාසන වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බඳු ආසන වලින් වෙන්වීම මමත් සිද්ධ කරමින් රහතන් වහන්සේලාගේ ගුණය මගේ ජීවිතේනොත් මම ගලපා ගන්නට බලනවා. මේ මට උතුම් අමා නිවන පිණිස වේවා කියලා හිතනවා. එහෙම හිතුවොතින් බුදුරජාණන් වහන්සේ වදාරනා මෙන්න මේ අටවන අංගය එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙනවා. මේ අටවන අංගය සම්පූර්ණ වුණා නම් එයාට අංග අටකින් යුක්ත උපෝසත සීලය සමාදම් වීම නිසා යම් බඳු වූ සැනසීමක් ඇති වෙනවා නම් ඒ සැනසීම යාට හිමි වෙන මොකක්ද මේ ලැබෙන සැනසීම? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපෝසත සීලයේ පැය 24ක් යම් කෙනෙක් ආරක්ෂා කළොත් මේ කියපු කරුණවල පිහිටා. නිකාම් ආවට ගියාට නෙමෙයි සීල් පිරුවටයක් අනේ දාගත්තා හැමදාම යනවා වගේ එහෙම නෙමෙයි මේ කියපු ආකාරයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර රහතන් වහන්සේලා ප්‍රාණඝාතයෙන් වෙන්ුණා මමත් වෙන්නේමි. රහතන් වහන්සේලා සොරකමින් වෙන්ුණා මමත් වෙන්නේමි. රහතන් වහන්සේලා මෛතුන ග්‍රාම ධර්මයෙන් වෙන්ුණා මමත් වෙන්වි භ්‍රමචාරී වෙමි. රහතන් වහන්සේලා මුසාවෙන් වෙන්ුණා මමත් මුසාවෙන් වෙන්වෙමි. රහතන් වහන්සේලා රහමෙර පානාදීන් වෙන්ුණා මමත් වෙන්වෙමි. රහතන් වහන්සේලා විකාල භෝජනයෙන් වෙන්ුණා මමත් වෙන්වෙමි. රහතන් වහන්සේලා මල්ගඳ සුවඳ විලවුන් දැරීම් හැඩවැඩවීම් වලින් වෙන්ුණා මමත් වෙන්වෙමි. රහතන් වහන්සේලා උස්සසුන් මහසුන්ව දැරීමෙන් වෙන්ුණා මමත් වෙන්වෙමි කියලා හිතමින් යම් කිසි කෙනෙක් මේ උපෝසත සීලය හෝරාවක් දෙකක් හෝ ආරක්ෂා කරනවා නම් විපාක අසංඛේයය අප්‍රමේයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කීව මහත්ඵලෝ හෝති කීව මහානිසංසෝ. කොච්චර මහත්ඵල වෙනවද කොච්චර ආනිසංස ලැබෙනවද? කීව මහා ජ්‍යුතිකෝ කොච්චර කාලයක් බබල බබලා ජීවිතේට සැනසීම ලැබෙනවද? කීව මහා විපහාරෝ කොච්චර පැතිරගිය කල්ප ගණනකට ආනිසංස ලැබෙනවද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සේයථාපි භික්කවේ යෝ ඉමේ සංසෝලසන්නම් මහා ජනපදානම් පහූත සත්තරතනානම් ඉස්සරියාධි පච්චන් රජ්ජං කාරේය. යම් කිසි කෙනෙක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව තලයේ තිබුණ සොළොස් මහා ජනපද. ඒ සොළොස් මහා ජනපදවලට ඒ ජනපදවලින් එකකට හෝ දෙකකට හෝ තුනකට යම් රජ කෙනෙක් අධිපති වෙනවා. ඒ හැම රජයකටම නැත්නම් ඒ හැම ජනපදයකටම එකම රජ කෙනෙක් නැහැ. ඔය ධර්මාශෝක වගේ රජ කෙනෙක් විතරයි ඒ හැම ජනපදයකටම රජකම් කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල චේතිය වංග කුරු පංචාල ඒ වගේම මච්ඡාන සූරසේන අස්සක අවන්ති ගන්ධාර කම්බෝජ කියන මෙන්න මේ සොළොස් මහා ජනපද තියෙනවා. මේ සොළොස් මහා ජනපදවල බොහෝ මැණික් වර්ග තියෙනවා, ධනය තියෙනවා, සම්පත් තියෙනවා, යසේසුරු තියෙනවා, සිත් ඇති සිත් නැති අසීමිත ධනයක් මේ සොළොස් මහා ජනපදවලම එක රජ කෙනෙකුට මේ ජනපද ටික සියල්ල ලැබුණොත් එයාට කොච්චරනම් සම්පතක් ලැබෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ සොළොස් මහා ජනපදවල රජකම යමෙකුට ලැබෙනවා. ඒ රජකම අවුරුදු 100 ගානක් එයා විඳිනවා. අවුරුදු 1000 ගානක් ඒ රජසප විඳිනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි අත්ථංග සමන්නාගතස උපෝසතස් ඒතං කලං නාගති සෝලසින්. ඒ රජසපය
මේ දවසක් රකින්න උපෝපත සීලයෙන් සොලස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා. එතකොට ඔබ අද මේ සමාදම් වෙන්නේ දඹදිව මහ රජකමටත් වඩා වැඩි සැනසීමක් ලැබෙන උතුම් পদවියක. එනිසා ඔබේ සීලය ඔබේ පිවිතුරු සමාදානයේ බුදුමුවින් වර්ණනා කළේ එහෙමයි. මේවා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වදාරනවා තං කිස්ස හේතු. ඇයි මහණෙනි මම එච්චර වටිනවා කියලා කියන්නේ? කපනම් භික්කවේ මානුසකං රජ්ජං දිබ්බං සෝකං උපනිධාය. මහණෙනි මේ දිව්‍ය ලෝකේ රජකම ලබන්න මේ උපෝසතේ හේතු වෙනවා. මහණෙනි දිව්‍ය ලෝකේ රජකම සැපයත් එක්ක ගත්තට පස්සේ මනුස්ස ලෝකේ රජකම කියන්නේ සලස් මහ ජනපදයේ රජකම කියන්නේ හිඟා කෑමක් කියලා. සලස් මහ ජනපදයන්නි රජය කියන්නේ සිඟමනක් කියනවා දිව්‍ය ලෝකේ තියෙන සැපයත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාරනවා යානි මානි භික්කවේ මානුසකානි පංච වස්සානි චාතුම් මහ රාජිකානං දේවානං ඒසෝ ඒකෝ රක්කින් දිවෝ. මහානි මහානිනි මිනිස් ලෝකේ අවුරුදු 50ක් චාතුම් මහ රාජික දිව්‍ය ලෝකෙට එක දවසයි. ඒ වගේ දවස් 30ක් මහසයයි මාස 12ක් අවුරුද්දයි. ඉබඳු දිව්‍ය ලෝකේ දිව්‍ය අවුරුදු 500ක් චාතුම් මහ රාජික දිව්‍ය ලෝක දෙවියන්ට දෙව් සැප විඳින්න ලැබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මෙන්න මේ විදියට මේ ලෝකේ යම් ඉදේකච්චෝ ඉද්ධීවා පුරිසෝවා තංග සමන්නාගතං උපෝසතං උපසිත්වා. මේ ලෝකේ ගැහැණියක් වේවා පිරිමියෙක් වේවා ඔය අංග අටකින් යුත උපෝපතේ පැය 24ක් රැක්වොත් පිවිතුරු සිතකින් අන්නයා කායස්ස භේදා පරම්මරණා කය බිඳිලා මරණින් මත්තේ චාතුම් මහරාජිකානන් දේවානම් සහවියතං උපද්දේය. චාතුම් මහරාජික දෙවියන් අතර උපදිනවා කියලා වදාලා. ඉතං කෝපණේතං භික්කවේ සන්ධාය භාසිතං. මහණෙනි මෙන්න මේ කරුණ බුදු වැසෙන් දැකලයි මම දේශනා කරන්නේ. කපනම් මානුසකං රජ්ජං දිබ්බං සුකං උපනිධාය කියලා. මහණෙනි මේ කාරණේ මම ප්‍රඥාවෙන් දකිනවා දැකලයි මම දේශනා කරන්නේ. මනුස්ස ලෝකේ රජකම දිව්‍ය ලෝකේ සැපයත් එක්ක සිඟා කෑමක් කියලා. ඔබ සිහිපත් කරන්න බලන්න. එනිසා අද ඔබ මේ පිවිතුරු සීල ආරක්ෂා කරා නම් ඔබ කැමතිනම් මේ අනුස්මරණය කරමින් චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාරනවා ඒ වගේම මහණෙනි මිනිස් ලෝකේ අවුරුදු 100ක් තෞතිසාමේ චාතුම් මහරාජිකේට ඉහෙලින් තියෙන දිව්‍ය ලෝකේ තමයි තෞතිසාම. තෞතිසාමේ තෞතිසා දිව්‍ය ලෝකයේ එක දවසක් යන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක්. එතන බලන්න. ඒ අවුරුදු 100ක් මනුස්ස ලෝකේ තෞතිසාමේ එක දවසයි. තෞතිසාවේ බඳු දින 30ක් මාසයයි මාප 12ක් අවුරුද්ද ඒ බඳු වර්ෂ 1000ක්. ඒ කියන්නේ තෞතිසාමේ දිව්‍ය වර්ෂ 1000ක් යාට ආයුෂ ලැබෙනවා. ඒ දිව්‍ය ලෝකේ ගියාට පස්සේ මනුස්ස ලෝකෙන් ගත්තොත් ලක්ෂ ගණන කෝටි ගණන වචන වලින් කියන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දාන මෙන්න මේ තෞතිසා දිව්‍ය ලෝකේ කෙනෙකුට යන්න ඕන නම් මේ වගේ පින් පුරුකට පස්සේ මේ වගේ උපෝසතයක් සමාදන් වුණාට පස්සේ එයාට ඒක අපහසු වෙන්නේ නැහැ. පහසුවෙන් යන්න පුළුවන්. කොහොමද යන්නේ? ඔබ මැරෙන වෙලාවේ ඔබ පිවිතුරුව රකපු උපෝසතේ ගැන සිහිපත් කරනවා. මම මාසයකට එක දවසක් හෝ දින 3-4ක් හෝ මෙහෙම උපෝසතයක් පිවිතුරුව ආරක්ෂා කළා. එහෙම සිහිපත් කරනකොට ඔබට සිහිපත් වෙනවා එක දවසක් ආරක්ෂා කරපු යම් උපෝසත සීලයක් ගැන. එහෙම සිහිපත් කරලා ඒක ධර්ම නියාමයක් ඇතුළත සිද්ධ වෙනවා. ආන්නයක සිහිවේදී තියෙන වෙලාවේ ඔබ මැරෙනවා. මැරුණාට පස්සේ මෙන්න මේ දිව්‍ය ලෝකයක උපදිනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාම දිව්‍ය ලෝකයේ එක දවසක් කියන්නේ මනුස්ස ලෝකයෙන් අවුරුදු 200ක්. කොච්චර නම් කාලයක්ද? මනුස්ස ලෝකයේ අවුරුදු 200ක්. ඒ වගේ අවුරුදු 200ක් එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක්. ඒ දිව්‍ය ලෝකයට යාම දිව්‍ය ලෝකයට අවුරුද්දක් වෙනවා. එතකොට හිතා ගන්නවත් බැරි කාලයක්. හිතා ගන්නවත් බැරි කාලයක්. ඒ දිව්‍ය ලෝකයේ අවුරුදු 2000ක් ඒ දෙවියන්ට යාම දෙවියන්ට දිව්‍ය සැප ලබන්න ලැබෙනවා. මේ එකම දවසක් උපෝපත සිල් ආරක්ෂා කිරීම. මෙච්චර දෙයක් ලැබෙනවා. එනිසා මේව සුළුපටු වැඩ නෙමෙයි. භාග්‍යවතුන් නම් දේශනා කරනවා. ඒ වගේම තමයි මහණෙනි තුසිත දිව්‍ය ලෝකයේ එක රාත්‍රියක් එක දහවලක් යන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 400ක්. එබඳු දිව්‍ය අවුරුදු 4000ක් ඒ තෞතිසාවස දෙවියන්ට ආයු සංස්කාර හිමි වෙන කෝටි ගණන 57 කෝටි 60 ලක්ෂයක් මනුස්ස වර්ෂයෙන් ගතවති. එතකොට මේ එක දවසක් හරියට උපෝසතයක් සමාදන් වුණොත් මෙච්චර ආනිසංස ලැබෙනවා. මෙච්චර සැනසීම ලැබෙනවා. සතෝණි නම් සතුටෝණි නම් සැනසීමෝණි නම් පුරුදු කළ යුත්තේ කුමක්ද? ඔබ සිහිපත් කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බුද්ධ වචන කිසිදාක බොරුවක් වන්නේ නැහැ. කිසිදාක වෙනත් ආකාරයකින් සිහිපත් වෙන්නේ නැහැ. වෙනත් ආකාරයකින් සිද්ධ වන්නේ නැහැ.
එනිසා මේ කියපු ආකාරයෙන්ම සිද්ධ වන්නේ ඔය විදිහට භාග්‍යතුන් අපෙන් දිව්‍ය ලෝකවලට යන්නට මේ ප්‍රතිපදාව හේතු භූත වෙනවා කියලා ශ්‍රී මුහම්මද්ලින් බදාරලා ඉන් අනතුරුව දේශනා කරනවා අප්‍රමාදී කෙනාටයි මේ හැම සැපයක්ම හැම ශාන්තියක්ම ලැබෙන්නේ ප්‍රමාද වෙච්ච කෙනාට ලැබෙන්නේ නැහැ අප්‍රමාදී පුද්ගලයා කියන්නේ කවුද ඔබ වගේ කම්මැලි නොවි දෙපාරක් නොසිතා මේ වගේ සීලයක පිහිටලා කායික පීඩා මානසික පීඩා විඳ දරාගෙන මොන ප්‍රශ්නේ තිබුණා සංඝපස්ථාන කරමින් දාන ආදී පින්කම් කටයුතු කරමින් මේ ජීවිතය ගෙවා දැමීම එනිසා සතුටටපත් වෙන්න සෑහීමකටපත් වෙන්න අපි වගේ පිරිසකට මොන දේ නැති වුණත් බුදුරජාණන් වහන්සේගේ මේ ධාමයේ අසීමිත ශාන්තිය ලැබුණා අසීමිත රැකවරණය ලැබුණා මේ ධාමෙන් ජීවිතය සුවපත් කරගන්න අවස්ථාව ලැබුණා කියලා හැමදෙනාම සතුට වෙන්න මේ උතුම් දේශනාව අවසානයේදී භාග්‍යතුන් වහන්සේ වදාරනවා ගාථා ධර්ම කිහිපයකින් මේ කාරණා ටික සංක්ෂිප්ත වශයෙන් සමාලෝචනය කළ ඒ ගාථා ටික තමයි අද මේ උතුම් ධර්ම දේශනාවේදී මම විසින් සංධායනා කළේ ඔබට ඇසෙනසේ ඉතින් ඒ නිසා මේ පිවිතුරු ධර්ම පරියාය මේ හැම දෙනාගේ සිත්වල බොහෝ කලක් පවතිවා කියලා මම ආශිර්වාද කරනවා ඒ වගේම ඔබ මේ ධර්ම පරියාය ශ්‍රවණය කරා මේ ධර්ම පරියාය සිතේ පිහිටුවා ගත්තා ඊළඟට ඔබ කල යුත්තේ මේ ධර්ම පරියාය ජීවිතයට ගලපා ගන්න ඔබේ ලස්සන හිත පාපයෙන් අවලස්සන කරගන්න එපා සුවඳ හමන ගුණධර්ම ඔය කුණු ගඳ හමන ශරීරයේ හිඳ නැති කරගන්න එපා සුවඳ හමන ගුණධර්ම කුණු ගඳ හමන කට නිසා නැති කරගන්න එපා ජීවිතයට ලස්සන ලැබෙන්නේ බාහිර වස්තුන්ගෙන් නෙමෙයි පිවිතුරු හදවතක් ඇති භාවයේ මත එනිසා මේ පිවිතුරු වැඩපිළිවෙලයි භාග්‍යවතුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ඔබට දේශනා කළේ හොඳයි දැන් මේ හැම සැපයක්ම ඔබට ලැබෙනවා නමුත් සසර ගමන අවසන් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පිවිතුරු උපෝපත සීලය ආරක්ෂා කරපු කෙනා මෙලොවින් පරලොවට යන දාත මේ දිව්‍ය ලෝකවල උපදිනවා ඉන් අනතුරුව යා භව ගමන අවසන් කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුකින් අත මිදෙනවා කියලා ආයේ කිසිදාක දුගතියට වැටෙන්නේ නැහැ එනිසා එබඳු උතුම් පිහිටක් ලැබී තිබියදී එබඳු උතුම් සරකවරණයක් සැනසීමක් ලැබී තිබියදී ඔබ මේ මොහොතේදී ප්‍රමාදයට පත්විය යුතු නැ කනස්සල්ලට පත්විය යුතු නැ පසුතැවීමට පත්විය යුතු නැ ඔබට මොනව නැති වුණත් මේ ධාමේ ශාන්තිය ඔබට තියෙනවා එනිසා ඔබේ ගුණය පිවිතුරුව හදවතේ ඇති කරගත්තොත් දෙවියෝ පවා සාදුකාර දෙනවා කියලා මම දේශනා කළේ ඒකයි ඉතින් එනිසා අති පූජනීය මහා සංඝරත්නයටත් සදහැති ඔබ සැමටත් මේ උතුම් පිවිතුරු ධර්මපරයාය මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන දුක ඉක්මමා දුක අවබෝධ කරමින් සමුදය ප්‍රහාණය කරමින් නිරෝධය සාක්ෂාත් කරමින් ආර්ය මාර්ගයේ වඩමින් අමා ශාන්ත නිවනින් සැනසෙන්නම හේතු වේවා කියලා අදිෂ්ඨාන පිහිටුවා ගන්න මේ උතුම් ධර්ම දානය සඳහා අද දායකත්වයෙන් දරන්නේ පඹහින්න බෙලිහුල්ලේ පදිංචි ජේ.ආර්. සෝමදාසේ පින්වත් උපාසකතුමා එවැගේම එම මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම කලකපතන් මේ බලාපොරොත්තු හිතේ තිබුණා අද මේ පින්වත් උපාසකතුමා සතුටටපත් වෙන්න බොහෝ දෙනෙකුට මේ උතුම් ධර්ම දානය ලබා දීලා තමනුත් සදහසිත උපදවාගෙන මේ ධර්මයේ ශ්‍රවණය කළා ඔබට මේ ධර්ම දාන මේ පින මේ සසර දුකෙන් අත මිදීම පිණිසම උපකාර වේවා කියලා මම මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා එයත් පින් අනුමෝදන් කරනවා දෙපාර්ශ්වයේම පළමුව සපත් දෙමව්පියන්ට ඥාතීන්ට ඒ වගේම අපවත් වී වදාළ ඒ අතිපූජනීය කඩවැද්දූ වී ජිනමන්සා විධාන ඒ ලොකු ස්වාමින් වහන්සේට ඒ වගේම මාතර ශ්‍රී ඥානාරාම ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරනවා නාවගෙන අරියධම්ම මහා ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරනවා අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේට ඒ වගේම බෞද්ධයා මාධ්‍ය ජාලේ නිර්මාතෘවර දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට එවැගේම කරගස්තලාව සෛල සංඝාරාමාධිපති නාවුල්ලේ ධම්මානන්ද ස්වාමින් වහන්සේට ඉහළ ගලගම සරණංකර නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරනවා එවැගේම අපේ පින්වත් ගිනානන්ද ස්වාමින් වහන්සේගේ පියාණන් ඇතුළු ඒ පියපරලවගේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ඒ අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට තුන්නිකායේම අපවත් වී වදාළ සිළු ස්වාමින් වහන්සේලාට පින්පෙත් පමුණුවනවා ඒ වගේ මේ අත්ෝ සිහිපත් කරනවා බොහොම ගෞරවයෙන් ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක සභාපති දුරන්දර පහළවිතියල ජනානන්ද ඒ ලොකු ස්වාමින් වහන්සේ ඒ වගේම බෙලිහුල්ලේ ආරණ්‍ය සේනාසනේ වත්මන් ලොකු ස්වාමින් වහන්සේ වෙන ඒ දිදීමාලි අධ්‍යේ සුසන්ත අපගේ ගුරුදේව ලොකු ස්වාමින් වහන්සේ වගේම අපේ සංවිස්ත වීර ජයමන් ජාතික ඥානාරමිත අපේ ලොකු ස්වාමින් වහන්සේ සිහිපත් කරනවා
එවැගේම එයත් සිහිපත් කරනවා මේ පෙළවලුවේ ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවර ගල්පියුමේ සුමන රන්සි ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරනවා සෙත්පතනවා මේ ධර්ම දානමේ පින උතුම් ධර්ම අවබෝධයේ පිණස වේවා කියන ප්‍රාර්ථනාව සිතේ ඇති කරගෙනයි එයත් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ එවැගේම තම දියණියට පුතුන් තිදෙනාට එවැගේම මිනිපිරිය පබසරා සෙව්වන්දි දියණිය ඇතුළු මේ උතුම් පින්කම සාර්ථක කර ගැනීම පිණිස නන් අයරින් උපකාර කළ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන පින්පමනුවනම ලෝකපාලක දෙවියන්ට පින් අනුමෝදන් කරනම එවැගේම බෞද්ධයා රූපවාහිනියේ ඒ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති ඒ මුරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි මේ ධර්ම දානෙ සිද්ධ කරන්නේ ඔයත් අංගේ පිවිතුරු බලාපොරොත්තු පුරපස මෝරණ සඳ මඩ ලක්ෂයේ ඉටු වේවා ඔයත් අංගේ ඥාතීන් මේ පින් අනුමෝදන් මෙත්වා අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලා අනුමෝදන් මෙත්වා මේ උතුම් පුන් පොහෝ දවස සම්මෙව රජතුමාට ආර්ය සුමන සමන් දෙවියෝ සතරවරම් දෙව් රාජවරු මේ පින් දක බලා අනුමෝදන් මෙත්වා හැම දෙනාටම මේ පින් අයිති වේවා අනුමෝදන් මේවා සියල්ලෝ සසර දුකින් සමුගනිත්වා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා